පළමුවන දේව ප්‍රකාශනය සෙකරියා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි සියොන් පුරංගන ප්‍රීති ප්‍රමෝදවන්න ජෙරුසලම් පුරංගන සොම්නස් හඬනගන්න ඔබේ රජතුමානෝ ඔබ වෙත වඩිනසේක එතුමානෝ ජයන්විත විජයශ්‍රීයෙන් පැමිණෙනසේක යටහත් සිතින් කොටලුව කුපිට නැග එසේය කොටලු දෙනකගේ පැටව කුපිට නැග පැමිණෙනසේක මම ඉබ්‍රාහීම් කෙරෙන් රතයද ජෙරුසලමෙන් අශ්වයන්ද සිඳ දමන්නෙමි යුද්ධ දුන්නද කපා හරිනු ලැබේ උන්වහන්සේ ජාතීන්ට සාමදානීය ප්‍රකාශ කරනසේක උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් යුප්‍රටිස් ගංගාවේ පටන් පොළවේ සීමා දක්වා තුවන්නේය දේව වචනය මෙසේය අපගේ දෙවි රජදුනි සදා කල්ම අපි ඔබ පසසමු මා දෙවි රජදුනි ඔබ ගුණ මම ගයමි ඔබ නම සදා කල්ම පසසමි සමදා ඔබට තුති පුදමි සදා කල් ඔබ නම පසසමි සමිදාන දයාවන්ත අනුකම්පාවෙන් පූර්ණය වහා නොකිපෙන සුළුය තිරසරපෙමින් යුතු අපගේ දෙවි රජදුනි සදා කල්ම අපි ඔබ පසසමු සමිදානු සියල්ලන්ට කරුණාව පානසේක එතුමන්ගේ සුදු දයාව මවන ලද සියල්ලන්ද වෙත පැතිරේ සමිදුනි ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි ඔබෙ සදහවත්තුද ඔබට ප්‍රශංසා කරති අපගේ දෙවි රජදුනි සදා කල්ම අපි ඔබ පසසමු ඔහු ඔබේ රාජ්‍යයේ මහිම වර්ණනා කරති ඔබෙ බල මහිමිය ගැනද කතා කරති ඔබෙ රාජ්‍ය සදාකාලික ඔබෙ ආධිපත්‍යද සියලු පරම්පරාවලම පවත්නේ සමිදානු සියලු පොරොන්දු ඉටු කරනසේ දෙවි රජදුනි සදා කල්ම අපි ඔබ පසසමු තමන් කරන සියල්ලේදී මෙත් සිත් වඩනසේක වැටෙන දුබලුන් හට සමිදානු ආධාර කරන සේක නැමි සිටින සියල්ලන් කෙලින් සිටුවන සේක
අපගේ දෙවි රජිතුනි සදා කල්ම අපි ඔබ පසසෙමු දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවලුතුමන් විසින් රෝමවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයානෝ සැබවින්ම ඔබ තුල වාසය කරන සේක්නම් ඔබ ජීවත් වන්නේ මානසික තෘෂ්ණාවල නොව ආත්මයානන් තුලය යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයානන් නැතිනම් ඔහු උන් වහන්සේට අයිති නැත තවද ජේසුස් වහන්සේ මළුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුල වැඩවසන සේක්නම් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනන් වහන්සේ ඔබ තුල වසන ආත්මයානන් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක එබෙවින් සහෝදර වරුනි මාංශයට ගැතිව ජීවත් වීමට අප මාංශයට බැඳී නැත ඔබ මාංශයට ගැතිව ජීවත් වන්නහු නම් මරණයට පත්වනු ඇත එහෙත් ආත්මයානන් මගින් ඔබ මානසික ක්‍රියා නසන්නහු නම් ඔබ සැබවින්ම ජීවත් වන්නහුය දේව වචනය මෙසේය අපි අද සාමාන්‍ය සමයේ 14 වෙනි ඉරුදින්ට පහ තබා තිබෙනවා විශේෂයෙන්ම අද සුදෝ සුපුවත අපේ එදිනෙදා ජීවිතේට වැදගත් වෙන පණිවිඩයක් අපිට ගෙන හරපානවා සුවිශේෂක මතයතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටස ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක ස්වර්ගයටත් පොළොවටත් ස්වාමින් වන පියාණන් වහන්සේ ඔබ මේ කරුණ පැනවතුන් හා නැනවතුන් කෙනෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හේයින් ඔබට තුති පුදමි. එසේය පියාණනි ඔබට ප්‍රියමනාප එමය. මාගේ පියාණන් වහන්සේ සියල්ල මට පවරා දී ඇත. පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් පුත්‍රයාණන් නොහඳුනති. පුත්‍රයාණන් සහ පියාණන් වහන්සේ එරිදරව් කිරීමට පුත්‍රයාණන් විසින් තෝරාගනු ලැබූ යමෙක් වේද ඔහු හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ නොහඳුනති වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න මම ඔබට සහනය දෙමි මා ගුණවත් මෘදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න එවිට ඔබට සහනය ලැබෙනු ඇත මාගේ වියගහ පහසුය මාගේ බරද සැහැල්ලුය සුවිශේෂ වාක්‍ය නම් එසේය අද සුපුවත අපිට කතා කරනවා අපේ එදිනදා ජීවිතය ගැන උන්වහන්සේ අද සුපුවත නිමා කරන්නේ වෙහෙස වෙන බර උසනන සියල්ලෙනි මා වෙත එන්න මම ඔබට සහනය දෙමි කියලා අපි මොහොතක් කල්පනා කරලා බැලුවොතින් අපි මේ වර්තමාන ලෝකයේ තුල ලෝකේ ඊටාම කාර්ය බහුලයි ඒ නිසා අපගේ ජීවිත කාර්ය බහුල වෙලා තියෙනවා මේ කාර්ය බහුල ජීවිතයේ අපි උත්සාහ කරනවා සියලු සැප පහසුකම් හොයන්නට ඒ නිසා අපි බොහොමයක් දේවල් ෂණයකින් ලබා ගන්නට කටයුතු කරනවා අපි ආහාර පිසින්නට ගන්නට වෙලාවක් නැහැ අපිට ජීවිතයේ අවශ්‍ය කරන දේවල් ඉක්මනින් කරගන්නට අවශ්‍ය නිසා අපි මේ දේවල් ෂණිකව කරන්නට ෂණික ආහාර ලබා ගන්නවා අපිට තුවාලයක් වුණාම අපිට රෝගී තත්ත්වයක් ඇති වුණා මේ වේදනාව දරාගෙන පොඩ්ඩක් විවේක ගන්නට හැකියාවක් නැහැ ඒ නිසා අපි ඉක්මනින් මේ වේදනාව පහ කරගන්නට වේදනානාශක ගන්නවා අපි මේ ලෝකයේ සියල්ලම වාගේ ෂණිකව කරගන්නට උත්සාහ කරනවා නමුත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයේ තුල තිබෙන දේවල් වලට ඒ ලැබෙන පිළිතුර
තාවකාලිකයි. ඒක නිසා තමයි අද අපි දකින්නේ ක්ෂණික ආහාර ගන්න අය අද රෝගී වෙලා. වේදනානාශක වැඩිපුර ගත්තහම ඒ වේදනානාශක වැඩිපුර ගැනීම නිසා ඇතිවන අතුරු ආබාධ වැඩි වෙලා. මේ ආකාරයෙන් නොඑක් ආකාරයේ ගැටලු මතුවෙනවා අපි ලෝකයේ තුල දේවල් අපිට පහසු ආකාරයෙන් කරගන්නට යෑම. හැබැයි උන්වහන්සේ තුල අපි දේවල් කරද්දී උන්වහන්සේ තුල අපේ ජීවිතයේ තිබෙන බර සැහැල්ලු කරගන්නට අපි උත්සාහ කරනවා නම් උන්වහන්සේ අපිට සහාය වෙනවා. ඒසම තමයි කියන්නේ විශේෂයෙන්ම උන්වහන්සේගේ නාමයේ තිබෙනා වේ බලය අපගේ ජීවිතවල අත්දකින්නට අවශ්‍යයි. ජේසුස් යන ඒ නාමය මේ නාමය තුළ බොහෝ දේවල් කරන්නට පුළුවන්. අපි දකිනවා ජීවිතේ උන්වහන්සේගේ නාමය අපි උච්චාරණය කරනකොට ඒ නාමයේ බලය තුළ අපගේ ජීවිත වෙනස් වෙනවා. අපිට ශක්තිය ලැබෙනවා. අපි දකිනවා කුඩා දරුවෙක් තමුන්ගේ වේදනාවකදී තමන්ගේ අම්මට අඬගසනවා. ඒ වගේ අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්නවලදී අපිට එන ගැටලු වලදී අපි උන්වහන්සේට හඬ ගැසිය යුතු වෙනවා. උන්වහන්සේගේ නාමය අපි උච්චාරණය කළ යුතු වෙනවා. අන්න ඒ විට අපේ ජීවිතය පහසු වෙනවා. අපිට මේ බාහිර ලෝකයෙන් එන ගැටලු ඒවා සියල්ල ඉක්මනින් විසඳන්නට පුළුවන් උන්වහන්සේට පමණයි. කිසිදු අතුරු ආබාධයක් නැතුව අපගේ වේදනාවන් සංසිඳවලා එයින් නැවත දෙයක් ඇති නොවෙන්නට පත් කරන්නට පුළුවන් ජේසුස් වහන්සේට පමණයි. ඒ නිසා උන්වහන්සේ කියන්නේ මෙන්න මේ කරුණ අනිත් අයගෙන් ආවරණය කළා ඒ අදාළ අයට අනාවරණය කරනවා උන්වහන්සේ. එය දැනගත යුතු අයට ඒ දැනගන්නට සලස්වනවා. අපි මෙනෙහි කළා බලන්නට ඕනේ අපේ ජීවිතය තුළ උන්වහන්සේගේ බලය පිළිබඳ අපිට අනාවරණයක් ලැබිලා තිබෙනවාද? අපි ඒ බලය පිළිබඳ අත්දැකීමකට ඇතුල් වෙලා තිබෙනවාද? එසේනම් උන්වහන්සේ තුළ ශක්තිය බලය ලැබමු. උන්වහන්සේ තුළ ජීවිතයේ මෙහෙවා ගනිමු.